ආයුබෝවන්. ඔයා මේ එකතු වෙන්නේ ලකා බ්‍රෝ channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. විසක් එකට තව ටික දවසයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මම මේ විදියට අටපට්ටමක් හදලා මේ විදියට වහලයක් ගහලා යටින් අමතර කොටසක් එකතු කරලා අටපට්ටම අටපට්ටමක් නොවෙන්න මේ විදියට අලංකාර විදියට හදා ගන්න ආකාරය තමයි මම ආද ගෙනාවේ. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. හරි අපිට මේ කූඩුව හදාගන්න මේ වගේ වේලිච්ච උණ බටයක් අවශ්‍ය වෙනවා. මේ උණ බටේ දිග තමයි සෙන්ටිමීටර් 49යි. අපි මේ උණ බටේ යාලුනේ තීරු තීරු වලට කපා ගන්න ඕනේ කෑලි 24ක් වෙන විදිහට. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක බලාගෙන ඉන්න. මේ ආකාරයේ තීරු 24ක් කපාගත් පසු අපිට මේ තීරු 24ම වැඩි කොටස මේ විදිහට කපලා ඉවත් කර ගන්න ඕනේ. එම කොටස අයින් කරාට පස්සේ අපිට පිහියෙන් මේ විදිහට පොඩ්ඩක් සුමට කර ගන්න පුළුවන් අපේ අත් කැපෙන එක නවත්තන්නත් නූල් කැඩෙන එක නවත්තන්නත්. තීරු 24 මේ විදිහට සුද්ධ කරගත් පසු අපිට පුළුවන් කූඩුව හදා ගන්න. මම කූඩුව හදන්න භාවිත කරන්නේ පෝර බෑග් නූල්. අපි මුලින්ම මේ වගේ උණ බට තීරු 4ක් අරගෙන මෙය කොටුවක් ආකාරයට ගැට ගසා ගන්න ඕනේ. මම පෙන්වන්න. මේ ගැට ගහත් ආකාරයටම අපිට තව කොටු 6ක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට මම කොටු 6ම බැඳගත්තා. ඉන්පසුව මේ විදිහට කොටු දෙකක් අරගෙන මේ විදිහට කොන් දෙක එකට මෙන්න මේ විදිහට සෙට් වෙන තැනක් බලලා හොඳට තදට ගැට ගහ ගන්න ඕනේ. ඒ ගැට ගහගත්ත විදිහට මේ වගේ හතරක් එකට ගැට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒ කොටු හතරේ එකතු වෙන තැනත් මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. මේ තියෙන්නේ මම මේ ආකාරයට ගැට ගහගත්තට පස්සේ ඊට පස්සේ මම තවත් කොටුවක් මේ විදිහට උඩින් තියලා මේ විදිහට කොන් හතරම ගැට ගහ ගන්න ඕනේ. මේ විදිහටම තව අනිතුරු කොටුවත් යටින් තියලා ගැට ගහ ගන්න ඕනේ. මම පෙන්නන්නම්. මේ තියෙන අපි හදලා ඉවර කරගත්ත අටපට්ටම කොටස. ඉතින් ආයෙත් මේක නම් බොහෝ දිනක් හදන්න හදනවා. ඉතින් අපි දැන් බලමු අනිත් කොටස හදා ගන්න ආකාරය. මංගාව දිග උණ බට නැති හින්දා මම මේ වින්න මේ විදියට එකතු කළ උණ බට තීරු 4ක් හදා ගන්නවා. ඉතින් මේකේ දිග තමයි සෙන්ටිමීටර් 136යි. ඒ හදාගත්ත එක් උණ බටයක් මේ විදියට කූඩුවේ හරස් පැත්තට දාලා උඩට සෙන්ටිමීටර් 10ක් පාන විදියටත් යට පැත්තෙන් සෙන්ටිමීටර් 32ක් පාන විදියටත් පන්නලා මෙන්න මේ විදියට ගැට ගහ ගන්න ඕනේ. මේ තියෙන මන් තීරු 4 මේ ආකාරයට ගැට ගහාතර පස්සේ මේකේ මැදිනුම් මෙන්න මේ විදියට ගැට ගහ ගන්න ඕනේ. අපි දැන් බලමු මේකේ වහලේ කොටස හදා ගන්න ආකාරය. මම මේ වගේ තවත් සෙන්ටිමීටර් 76ක උණ බඩ තීරු 4ක් සුද්ධ කර ගන්නවා. මේක අපි කත්‍රියක් ආකාරයට ගැට ගහ ගන්න ඕනේ. මම ඒකත් පෙන්වන්නම්. පසු අපි මේ හදාගත්ත කෝටු හතර මේ විදිහට කොන් හතර තියලා ගැට ගහ ගන්න ඕනේ. මම මේ එළියට පන්නන දිග තමයි සෙන්ටිමීටර් 28යි. මෙන්න මේ විදිහට ගැට ගන්න නැත්නම් මේ උණ බටේ පළල මෙන්න මේ ආකාරයට හරි ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. මේ තියන්නේ මේ විදිහට ගැට ගහ හතර පස්සේ इन पशुन अभी तब तुण बड़े तीर हतर मेरे शुद्ध गलो मेघ दिग दम सेंटीमीटर असु अटाई एक मेन मेवीर अभी गेट गोने अटा सेंटीमीटर तुनक पड़ी कैल मेवीर हतर को गेट गोने मेती मेवीर गेट हतर पास पेन सेंटीमीटर तुनक मेट पन्न පස්සේ අපි අට කොටස හදා ගන්න. මම මේ වගේ තවත් උණ බඩ තීරු හතරක් ගන්නවා සුද්ධ කරලා. මේකේ දිග තමයි සෙන්ටිමීටර් 88යි. ඉතින් මේකත් මෙන්න මේ විදියට හතර කොනින්ම ගැට ගහ ගන්න ඕනේ. මම ඒකත් පෙන්වන්නම්. මේ තියන්නේ මේ ආකාරයට ගැට ගහ හතර පස්සේ
අපි මේක වැඩි නූල් මේ විදිහට හඳුන් කෝරෙන් පුච්චන්න හරි කතුරෙන් හරි කපා ගන්න ඕනේ හඳුන් කෝරෙන් පුච්චනවා නම් ගොඩක් හොඳයි මොකද ගැටලි හෙන්නේ නැහැ මේ තියන්නේ මේ කූඩුව හදනවා නම් මෙන්න තියෙන හැම මිනුමක් ඔයාලුනේ මම ඔයාලට ගෙනාවා ලේසියෙන්ම හදා ගන්න ඔන්න ඉතින් වහලයක් ගාලා හදාගත්ත අපේ අලංකාර අටපඩම වැඩ අවසానයි මම මේක අලවණ වීඩියෝ එක පාට් 2 විදියට ඊළඟට වෙසක් එකට කලින් අනිවාර්යයෙන්ම ඉක්මනටම ගේනවා ඉතින් යාළුවෝ ඔයාලත් මේ විදියට හදලා තියාගන්න මම අලවණ වීඩියෝ එක ඉක්මනටම ගේන්නම් ඉතින් යාළුවෝ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරන්න ඉතින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා මගේ ඊළඟ වීඩියෝ එක මේ අටපඩම අලවණ ආකාරය තමයි මම ගේන්නේ ඉතින් යාළුවෝ මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ස්තුතියි